දත්තාරමේ සම්බන්ධ වෙලා ඉන්නේ SL Night Power YouTube channel එකේ තවත් අලුත්ම වීඩියෝ එකක් එක්ක මුලින්ම 2024 අලුත් අවුරුද්ද වාට සුභම සුභ අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරනවා ඒත් එක්කම අපි 24 වෙනිදා පොඩි අලුත් වැඩක් කරන්න හිතාගෙන ඉන්නවා ඒකේ පළවෙනි දවස තමයි අද මම හිතන්නේ අපි හැමෝටම වැදගත් වෙන පොඩි පාඩම් ටිකකුත් මේ channel එක හරහා ඉස්සරහට අරන් යන්න තීරණය කරලා තියෙනවා ඒකේ පළවෙනි පාඩම විදිහට අපි තෝරගන්නවා number system කියන පාඩම මොකද ඉස්සරහා තියෙන හැම දෙයකටම එහෙම නැත්නම් IT ශාස්ත්‍රයේ තියෙන හැම දෙයකටම මෙන්න මේ number system කියන දේ අපිට අත්‍යවශ්‍ය වෙනවා මොකක්ද මේ number system හරි number system බෙදෙනවා ප්‍රධාන කොටස් හතරකට මුලින්ම තියෙනවා decimal ඒ කියන්නේ දශමය සංඛ්‍යා ඊට පස්සේ තියෙනවා binary ඒ කියන්නේ ද්විමය ඊට පස්සේ octal ඒ කියන්නේ අෂ්ටමය ඊට පස්සේ තියෙනවා hexa decimal ඒ කියන්නේ ෂට්දශමය මොනවද මේ අමුතු නම් තියෙන අමුතු සංඛ්‍යා අමුතු system හරි අද අපි පළවෙනි වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ මෙන්න මේ number system බෙදෙන ප්‍රධාන කොටස් හතර සහ මේ කොටස් හතරට අදාළ වෙන්නේ මොන numbersද ඒ වගේම මේ එක එක කොටස් වලට අපිට use කරන්න බැරි numbers මොනවද ඒවා අපි use කරොත් අපේ number system වලට වෙන්නේ මොනවද මෙන්න මේ වගේ දේවල් ටිකක් තමයි වැඩි කතා නැතුව අපි අපේ වීඩියෝ එකට ගිහිල්ලා බලමු මෙන්න මේ number system වල පළවෙනි දවසේ අපිට මොනවද දැනගන්න පුළුවන් වෙන්නේ කියලා හරි අද අපි ඇවිල්ලා ඉන්නේ number system වල පළවෙනි දවසේට හරි මොකක්ද මේ number system ඒ අපි මේවා use කරන්නේ ඒ වගේනේ අපි මුලින් කතා කරානේ හරි මේ number system ගත්තහම අපිට number system ප්‍රධාන ආකාර හතරකට බලා ගන්න වෙනවා මොකක්ද මේ ප්‍රධානම ආකාර හතර මේ number system වල පළවෙනි ආකාරයට අපි කියනවා decimal number system කියලා ඊට පස්සේ දෙවෙනි ආකාරයේ විදිහට අපි හඳුනාගන්නේ binary number system කියලා. decimal එකට සිංහලෙන් කිව්වොත් අපි 10 ගුණාකාර අංක ඒ වගේ එකක් තමයි කියන්නේ. binary වලට අපි සිංහලෙන් කියන්නේ ද්විමය සංඛ්‍යා කියලා. ඊට පස්සේ අපිට හම් වෙනවා තුන්වෙනියට octal කියන number system එක. මේකට අපි සිංහලෙන් කිව්වොත් අෂ්ටමය කියලා තමයි හඳුන්වන්නේ. ඊට පස්සේ අපිට අන්තිම වගේම හතරවෙනි number system එක විදිහට හඳුනා ගන්න පුළුවන් hexa decimal කියන number system එක. මේකට අපි සිංහලෙන් කිව්වොත් ෂට්දශමය කියලා තමයි කියන්නේ. මොකක්ද මේ number system හතර? අපි දැන් බලමු මෙන්න මේ number system හතර මොනවද? මේ වගේ use කරන numbers මොනවද? මෙන්න මේ වගේ දේවල් කියලා පිළිවෙලට decimal ඉඳලා hexa decimal වෙනකම්. අපි දැන් මුලින්ම යන්නේ මොකෙද්ද? අපි දැන් මුලින්ම යන්නේ decimal number system එකට. මේකේ තියෙන numbers මොනවද? අපි මේවා යූස් කරන්නේ මොන වගේ තැන්වලද? numbers කීයක් විතර මේකට යූස් කරන්න පුළුවන් වේද? හරි. අපිට මේ decimal යටතේ යූස් කරන්න පුළුවන් numbers 10ක්. මේ numbers මොනවද? අපිට පුළුවන් බිඳුවේ ඉඳලා 9 වෙනකන් තියෙන මෙන්න මේ ඉලක්කම් සියල්ලම මෙන්න මේ decimal කියන එක යටතේ යූස් කරන්න. හරි. දැන් අපි බලමු මෙන්න මේ decimal numbers වලට උදාහරණ කිහිපයක් ඔයාලට පේනවා ඇති මේ උදාහරණ ටික දැක්කහම අපි එදිනෙදා සියලුම වැඩ කටයුතු කරගන්න යූස් කරන්නේ මෙන්න මේ decimal කියන number system එක. ඒකෙන් තමයි අපිට මේ decimal number system එක ගැන මෙච්චර කතා කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ වැඩි විස්තරයක් මේක ගැන අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපි මේ decimal numbers තමයි එදිනෙදා හැම වැඩකටම වගේ යූස් කරන්නේ. ඊළඟට අපි යමු අපේ දෙවැනි number system එකට. මොකක්ද මේ අපේ දෙවෙනි number system එක? අපිට හම්බ වෙන දෙවෙනි number system එක තමයි binary number system එක. මේ number system අතරින් අපිට වැදගත්ම වෙන number system එක මෙන්න මේ binary number system එක තමයි. ඒ කියන්නේ අපි මේ පරිගණක පිළිබඳ එහෙම නැත්නම් මේ IT මෙන්න මේ පැත්තෙන් ඉගෙන ගන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම හැම තැනකදී වගේම මෙන්න මේ binary number system එක අපිට හම්බ වෙනවා. මොකක්ද මේ binary number system එක? මේක මෙච්චර වැදගත් වෙන්නේ මොනවද අපිට මේක යූස් කරන්න පුළුවන් numbers ඒ ටිකක් දැන් අපි බලමු අපිට මේක යූස් කරන්න වෙන්නේ
නම්බර්ස් දෙකක් විතරයි. ඒ කියන්නේ ඉලක්කම් දෙකක් විතරයි අපිට මේකේ යූස් කරන්න වෙන්නේ. මේ ඉලක්කම් දෙකෙන් තමයි මේ පරිගණක පද්ධති පුරා සියලුම වැඩ කෑලි අපි දාන්නේ. මොකක්ද මේ මෙච්චරටම වැදගත් නම්බර්ස් දෙක? ඒ නම්බර්ස් දෙක තමයි 0 සහ 1. එහෙම නැත්නම් බිංදුව සහ 1. එතකොට අනිත් ඉලක්කම් ටිකට අපි මොකද කරන්නේ? 2 3 4 5 6 7 8 9 මේවා අපිට විසික් කරලා දාන්න වෙනවා. මොකද මේ බයිනරි නම්බර් සිස්ටම් එකට අපිට මෙන්න මේ 0 සහ 1 කියන ඉලක්කම් දෙක ඇර වෙන කිසිම ඉලක්කමක් යූස් කිරීමේ හැකියාවක් නැහැ. එහෙම වුණොත් ඒක බයිනරි නම්බර් සිස්ටම් එකෙන් එහා ගිය වෙනත් නම්බර් සිස්ටම් එකකට අදාළ වෙනවා. කොහොමද අපි මේ බයිනරි නම්බර් සිස්ටම් එක එහෙම නැත්නම් මේ දිවිමය සංඛ්‍යා යූස් කරන්නේ? අපි දැන් ඒකටත් උදාහරණ ටිකක් බලමු. ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදියට දැන් මෙන්න මේ උදාහරණ ටික. මේ තියෙන්නේ මොකක් හරි ඉලක්කමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ තියෙන්නේ මොකක් හරි අකුරක් වෙන්න පුළුවන්. මෙතන තියෙන්නේ අකුරු ඉලක්කම් කලවමේ අපි ලියපු මොකක් හරි වචනයක් වෙන්න පුළුවන්. මෙන්න මේ ඕනම දෙයක් මෙන්න මේ 0 සහ 1 යූස් කරලා අපිට පෙන්නුම් කරන්න පුළුවන්. හරි. මේ නම්බර් සිස්ටම් එක ගත්තාම ඔයාලට මොකක් හරි විශේෂත්වයක් පේන්නදී. ඒ ප්‍රධාන විශේෂත්වය තමයි 0 සහ 1 කියන එක විතරයි අපි මෙතන යූස් කරලා තියෙන්නේ. ඊට වඩා තවත් වැදගත් දෙයක් තියෙනවා. අපි මේ දිවිමය සංඛ්‍යා එහෙම නැත්නම් බයිනරි නම්බර් සිස්ටම් එකේ නම්බර්ස් ලියද්දී අනිවාර්යයෙන්ම අපි ලියන නම්බර් එකට එහායි මෙන්න මේ දෙකේ ඉලක්කම යොදන්න ඕනේ. ඒක තමයි මේ නම්බර් සිස්ටම් එකේ තියෙන අපි පිළිපැදිය යුතු දෙයක් වෙන්නේ. පළවෙනි එක තමයි අපිට යූස් කරන්න පුළුවන් බිංදුව සහ 1 කියන ඉලක්කම් විතරයි. ඊළඟ එක තමයි අපි අනිවාර්යයෙන් මෙන්න මේ දෙකේ ඉලක්කම මෙතෙන්ද යොදන්න වෙනවා. කොහොමද මේ දෙක ආවේ? හරි. පොඩ්ඩක් හිතලා බලන්න ඔයාලා. කොහොමද මෙතෙන්ද මේ දෙකේ ඉලක්කමක් ආවේ? අපිට මේ බයිනරි නම්බර් සිස්ටම් එක ඇතුලේ යූස් කරන්න පුළුවන් නම්බර්ස් දෙකයිනේ. නම්බර්ස් දෙකයි. ඒකින්ද තමයි අපි මෙන්න මෙතෙන්ද මේ දෙකේ ඉලක්කම දාන්නේ. බැරි වෙලාවත් අපිට වෙනත් නම්බර් සිස්ටම් එකක් තියෙනවා. X කියලා නම්බර් සිස්ටම් එකක් තියෙනවා කියමුකෝ. මම මේ උදාහරණයක් විදිහට කියන්නේ ඔයාලට. එහෙම නම්බර් සිස්ටම් එකක් නැහැ. ඇත්තටම අපි IT ඉගෙන ගද්දි X කියලා නම්බර් සිස්ටම් එකක් තියෙනවා. ඒකේ යූස් කරන්න පුළුවන් ඉලක්කම් 3යි. එතකොට මෙතන දෙක වෙනුවට එන්නේ 3. මෙතන මොකක් හරි ඉලක්කම් 3ක් එයි. මෙතන 3 තියෙන්නේ. එතකොට අපි ඉසෙට් කියන නම්බර් සිස්ටම් එකේ මොකක් හරි ඉලක්කමක් වචනයක් අකුරක් ලියද්දී අනිවාර්යයෙන්ම මේ දෙක වෙනුවට අපිට 3 ඉලක්කම රීප්ලේස් කරන්න වෙනවා. දැන් ඔයාලට තේරෙනවා ඇති මෙතන මේ දෙකේ ඉලක්කම ආවේ කොහොමද කියලා. දිවිමය සංඛ්‍යා ගැන එහෙම නැත්නම් බයිනරි නම්බර් සිස්ටම් එක ගැන මෙතනදී අපිට කතා කරන්න තියෙන්නේ මෙච්චරයි. ඉස්සරහට අපිට දිගටම කතා කරන්න වෙන්නේ මෙන්න මේ බයිනරි නම්බර් සිස්ටම් එකෙන් තමයි. ඊට පස්සේ අපි යමු අපේ තුන්වෙනි නම්බර් සිස්ටම් එකට. මොකක්ද අපේ තුන්වෙනි නම්බර් සිස්ටම් එක? අපිට තුන්වෙනියට හම්බ වෙනවා ඔක්ටල් කියන නම්බර් සිස්ටම් එක. එහෙම නැත්නම් අෂ්ටමය කියන නම්බර් සිස්ටම් එක. මේක අපිට ඉලක්කම් කීයක් විතර යූස් කරන්න පුළුවන් මේ? ටිකක් හිතලා කියන්න බලන්න. හරි. හිතුවාය හරියටම හරි ඇති. අපිට මේක යූස් කරන්න පුළුවන් වෙන්නේ ඉලක්කම් 8යි. මොනවද මේ ඉලක්කම් 8? අපිට මේක යූස් කරන්න පුළුවන් 0 ඉඳන් 7 වෙනකම් සියලුම නම්බර්ස්. 0 1 2 3 4 5 6 7 7 වෙනකන්නේ තියෙන්නේ. එතකොට ඉලක්කම් 7යි. කවුරුත් එහෙම කියන්නේ එපා. මොකද මෙතන බිංදුවක් තියෙන හින්දා මෙතන තියෙනවා ඉලක්කම් 8ක්. හරි. මෙන්න මේ ඉලක්කම් 8 තමයි අපිට ඔක්ටල් කියන නම්බර් සිස්ටම් එක යටතේ කතා කරන්න පුළුවන් වෙන්නේ. එතකොට 8 9 අපිට මේකේ යූස් කරන්න පුළුවන්. බෑ. කලින් වගේම තමයි 8 9 මේකේ යූස් කරොත් අපේ මේ නම්බර් සිස්ටම් එක කෙලින්ම මුඛයටද මාරු වෙන්නේ. පොඩ්ඩක් හිතලා කියන්න. අපි මේ 0 ඉඳන් 7 වල කියන නම්බර්ස් ටිකක් එක්ක 8 9 කියන නම්බර්ස් උත් යූස් කරොත් අපිට අදාළ වෙන්නේ මොන නම්බර් සිස්ටම් එකද? අපිට යන්න වෙනවා ඩෙසිබල් කියන දශමය කියන නම්බර් සිස්ටම් එකට. අපි මුලින්ම කතා කරපු අපේ පළවෙනි නම්බර් සිස්ටම් එක තමයි දශමය. මේ 8 සහ 9 මෙතන 1 3 අපි යන්නේ ඩෙසිමල් කියන නම්බර් සිස්ටම් එකට. ඒකෙන්ද අපිට මේක ඔක්ටල් කියන නම්බර් සිස්ටම් එක යටතේ කෙලින්ම කපා දාන්න වෙනවා. මොකද 8 9 අපේ නම්බර් සිස්ටම් එකට අදාළ වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි බලමු මේකෙත් උදාහරණ ටිකක්.
අපිට මෙන්න මේ විදියට මේකේ උදාහරණ ටික බලා ගන්න පුළුවන් වෙනවා. හරි. ඔයාලා දැන් දකින්න ඇති මෙතන තියෙන හැම ඉලක්කමක එහෙම නැත්නම් සංඛ්‍යාවකම තියෙන්නේ අපි මෙන්න මෙතෙන්ද යූස් කරලා තියෙන ඉලක්ක 8න් හැදුණු සංඛ්‍යාව විතරයි. බැරි වෙලාවත් මේ කිසිම සංඛ්‍යාවක 8 ඉලක්කම හෝ 9 ඉලක්කම ඔයාලට භාවිතා කිරීමේ හැකියාවක් නැහැ. හරි. අනිත් විශේෂත්වය තමයි මෙතන තියෙනවා 8 ඉලක්කම. මම අර මුලින් කිව්ව කතාව අපේ අර දිවිමේ එහෙම නැත්නම් බයිනරි නම් සිස්ටම් එකේ මෙතන තිබ්බේ දෙකනේ. ඒ දෙක වෙනුවට මෙතන 8 රීප්ලේස් වෙලා තියෙනවා. මෙතන මේ 8 එන්න හේතුව තමයි අපිට මේ ඔක්ටල් කියන නම්බර් සිස්ටම් එක යටතේ යූස් කරන්න පුළුවන් වෙන්නේ නම්බර්ස් 8ක් විතරයි. අන්න ඒක නිසා තමයි අපිට මෙන්න මෙතන 8 ඉලක්කම යූස් කරන්න වෙලා තියෙන්නේ දැන්. මේ ටික තමයි අපිට අෂ්ටමය එහෙම නැත්නම් ඔක්ටල් නම්බර් සිස්ටම් එක යටතේ කතා කරන්න තියෙන්නේ අන්තිම නම්බර් සිස්ටම් එක. මොකක්ද අපිට කතා කරන්න තියෙන අන්තිම නම්බර් සිස්ටම් එක? හරි. අපිට අන්තිම නම්බර් සිස්ටම් එක විදිහට කතා කරන්න වෙන්නේ අපේ 4 නම්බර් සිස්ටම් එක. ඒ තමයි හෙක්සා ඩෙසිමල් කියන නම්බර් සිස්ටම් එක. එහෙම නැත්නම් අපි මේකට කියනවා ෂට් දශමය කියලා. කොහොමද ඔයාලා මේ ඉංග්‍රීසි නම්බර් වලට හුරු වෙන්නේ? මොකද ඉස්සරහට ඔයාලට ඉගෙන ගන්න වෙන්නේ මේ ඉංග්‍රීසි නම්බර් වලින්ම තමයි. හරි. හෙක්සා ඩෙසිමල්. පොඩි අදහසක් අරන් හිතලා බලන්න. අපිට මේ හෙක්සා ඩෙසිමල් වල යූස් කරන්න පුළුවන් මොන වගේ නම්බර්ස් වෙයිද? හරි. අපිට මේකේ නම්බර්ස් කීයක් යූස් කරන්න පුළුවන් වේද? ඩෙසිමල් කියුවා නම් අර නම්බර්ස් 10ක් ඇති. එතකොට හෙක්සා කියන තැන හෙක්සා. මොකක්ද මේ හෙක්සා? හරි. අපි බලමු. අපිට හෙක්සා ඩෙසිමල් යටතේ යූස් කරන්න පුළුවන් නම්බර්ස් 16ක්. මොනවද මේ නම්බර්ස් 16? අපිට පුළුවන් 0 ඉඳන් 15 වෙනකම්, එහෙම නැත්නම් 0 ඉඳන් 15 වෙනකම් මෙන්න මේ නම්බර්ස් 16 යූස් කරන්න. මෙතනත් 15ට යනකම් තිබ්බට 0 ඉලක්කමත් එකතු වෙලා මෙතන සම්පූර්ණ ඉලක්කම් ගන්න 16ක් වෙනවා. මෙතනනම් අපිට අයින් කරන්න ඉලක්කම් නැහැ නේද? අපිට යූස් කරන්න පුළුවන් හැම ඉලක්කමක්ම අපි මේකේ යූස් කරලා තියෙනවා. හැබැයි මම කිව්වොත් ඔයාලට මෙතනිනු ඉලක්කම් කිහිපයක්ම අයින් කරන්න වෙනවා කියලා. ඔයාලා අයින් කරන්නේ කොයි ඉලක්කම් ටිකද? හරි. මෙතනින් අපිට ඉවත් කරන්න වෙන ඉලක්කම් තමයි මෙන්න මේ ඉලක්කම් ටික. 10, 11, 12, 13, 14 සහ 15 කියන ඉලක්කම් ටික. ඇයි අපි මේවා අයින් කරන්නේ? එතකොට මේ නම්බර්ස් ටික අයින් කරාම අපේ නම්බර් සිස්ටම් එකේ ඉලක්කම් 16ක් නෙවෙයි. එතකොට මොකක්ද මේ 16 කතාව? හරියද? පොඩ්ඩක් ඉන්න. අපි මේ ඉලක්කම් ටික අයින් කරන්නේ නැහැ. 10, 11, 12, 13 අපි මේ ඉලක්කම් මෙහෙමම තියාගන්නවා. හැබැයි අපි මේ ඉලක්කම් වෙනුවට වෙන සංකේත කීපයක් තමයි මෙතන යූස් කරන්නේ. මොනවද මේ සංකේත? හරි. අපි දැන් බලමු මෙන්න මේ සංකේත මොනවද කියලා. අපි සංකේත යූස් කරද්දි මෙන්න මේ 10, 11, 12, 13, 14 සහ 15 කියන ඉලක්කම් සියල්ලම අපිට මේ නම්බර් සිස්ටම් එකෙන් ඉවත් කරන්න වෙනවා. ඉවත් කරන්න වෙනවා කියන්නේ අපි මොකක් හරි ගානක් හෝ ඉලක්කමක් ලියද්දි ලියන්නේ මේ නම්බර් එක නෙමෙයි. හොව්. අපි ඒවා සංකේත ටිකක් හඳුනගෙනම කතා කරමු උදාහරණයක් එක්ක. අපි දැන් බලමු මේ සංකේත මොනවද කියලා. 10 වෙනුවට අපි යූස් කරනවා A අකුර. 11 වෙනුවට අපි යූස් කරනවා B අකුර. පොඩ්ඩක් හිතලා කියන්න අපි ඊළඟ ඉලක්කම් ටිකට මොන වගේ සංකේත යූස් කරයි? Z, Y, X ඒකත් ගැලපෙනවා නේද? අපි එහෙනම් 12ට යූස් කරමු X අකුර. X අකුර නෙමෙයි දැන් දෙන්නේ. මෙතන දෙන්නේ C අකුර. මෙන්න මේ විදියට A අකුර ඉඳන් පිළිවෙලට මෙන්න මේ විදියට මේ ඉලක්කම් වලට ගැලපෙන සංකේත මෙන්න මේ විදියට බලා ගන්න පුළුවන් අපිට. A අකුර ඉඳන් F අකුර වෙනකම්. එතකොට ඔයාලට බැරි වෙලාවත් 10 ඉලක්කමක් තිබ්බොත් ඔයාලට දැන් යූස් කරන්න වෙන්නේ A අකුර. 14 තිබ්බොත් E අකුර. මෙන්න මේ විදියට තමයි මෙන්න මේ රීප්ලේස්මන්ට් එක යන්නේ. දැන් අපි අර නම්බර්ස් තිබ්බ තැනට ගිහිල්ලා මෙන්න මේ නම්බර්ස් වෙනුවට අපේ සංකේත ටික රීප්ලේස් කරගෙන ඉමු. මම දැන් මෙන්න මේ විදියට මේ ටික රීප්ලේස් කරගන්නවා. හරි. 0 to 9 A to F. මේ තියෙන්නේ අපේ නම්බර්ස් 16. දැන් අපි මේකෙත් උදාහරණ ටිකක් බලමු. එතකොට ඔයාලට තවත් මේ සංකේත යූස් කරන්න ඕනේ කොහොමද? මේවා යූස් කරන ආකාරය ගැන හොඳ පැහැදීමක් එහෙම නැත්නම් හොඳ අවබෝධයක් ලැබෙනවා.
හරි මෙන්න මේ විදිහට තමයි අපිට මෙන්න මේ නම්බර් සිස්ටම් එකේ නම්බර්ස් යූස් කරන්න වෙන්නේ මං කියුවනේ දැන් ඔයාලා කියන්න බලන්න මේ D අකුර වෙනුවට මෙතන තියෙන්නේ මොකක්ද හරි මෙතන තියෙන්නේ 13 ඉලක්කම මෙතන තියෙනවා 15 ඉලක්කම ඒ වගේම මෙතන 10 11 12 මෙතන තියෙනවා 15 මෙතන තියෙනවා 13 මෙතන 14 මෙන්න මේ විදිහට තමයි අපි ෂඩ්දශම එහෙම නැත්නම් හෙක්සා ඩෙසිමල් වලින් මොකක් හරි දෙයක් පෙන්වුම් කරද්දී මෙන්න මේ අකුරු මෙන්න මේ ඉලක්කන් සහ මෙන්න මේ සංකේතනික යොදාගෙන තමයි අපි මෙන්න මේ දේවල් පෙන්වුම් කරන්නේ මෙතනත් ඔයාලා දකින්න ඇති නම්බර් සිස්ටම් එකේ නම්බර්ස් 16ක් අපිට යූස් කරන්න පුළුවන් ඒක නිසා මෙතන අපි දාලා තියෙනවා 16 ඉලක්කම අදට මෙච්චරයි අපේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ඊළඟ වීඩියෝ එකෙන් අපි කතා කරමු මෙතනින් එහාට තවත් මොනවද මේ නම්බර් සිස්ටම් එක ගැන අපිට ඉගෙන ගන්න තියෙන්නේ කියලා. හරි. දැන් ඔයාලට හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා මං හිතනවා. මෙන්න මේ අපේ ප්‍රධාන නම්බර් සිස්ටම් හතර මොනවද? ඒවට අපිට යූස් කරන්න පුළුවන් නම්බර්ස් මොනවද? ඒ වගේම අර හෙක්සා ඩෙසිමල් වල 10 ඉඳන් 15 වෙනකන් තියෙන නම්බර්ස් වලට අපිට අර සංකේත යූස් කරන්න වෙනවනේ. අන්නේ සංකේත ගැන වගේම මං හිතනවා මේ නම්බර් සිස්ටම් හතර ගැන හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. ඒ කියන්නේ අද අපි කතා කරපු ටික ඔයාලට හොඳට අවබෝධ කරගන්න පුළුවන් වේ කියලා. අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. මෙතනින් ඉස්සරහට මොනවද මේ නම්බර් සිස්ටම් වල අපිට දැනගන්න පුළුවන් වෙන්නේ කියලා. තාමත් ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්නම් මේ වගේ වටිනම අලුත්ම වීඩියෝ බලන්න ඔයාලා අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ළඟටම ගෙන්න ගන්න. ඊට යපැති තියෙන බෙල් අයිකන් එකත් ඕල් දාලා තියාගන්න. ඒ වගේම channel එකේ about එකට ඔයාලට ගිහිල්ලා පුළුවන් අපේ Facebook සහ Instagram page follow කරන්නත්, Telegram සහ WhatsApp group සමග සම්බන්ධ වෙන්න, Telegram සහ WhatsApp ඔස්සේ මා සමග direct සම්බන්ධ වෙන්නත් ඔයාලට පුළුවන්. තවත් අලුත්ම වටිනම වීඩියෝ එකකින් අපි එනකම් මෙන්න මේ වීඩියෝ ටිකත් ඔයාලා බලලා නැත්තම් මේ වීඩියෝ ටිකත් ඔයාලා බලන්න.